साधु साधु। सदहति पिन्नतुनि पिन्नति ओब हेमदेनाम मे मोहते सूदानम वेनवा लौतुरा बुद्रजानन वहन्सेगे सर्वज्ञ भाषितेन रसवत्वन्नट यमु प्रणीत वचनयक यमु मिहिरि वचनयक मे लोके तुल पवतुना नाम ए बुद्ध वचनय सत्य वचनयमाई मिहिरि प्रणीत यम उ सवनकट वैहन अममी बिंदक बंधु मिहिरियाव किन्युक्त आश्चर्यवत श्री सद्धर्मय पिन्नति ओब हेमदेनागेम सवनपत मतट मुसुवन मोहतक अदहसक कति करगन्नट पिन्नत ओब हेमदेना बुद्ध समिंदुन देव मिनिसुनगे ओब मावेनी श्रावक श्राविकावनगे साधुनाद मध्य ओब सुंदर परिसरयक वेड इंदगेन लोतुरा रसेन रसवत्तेला धर्मदेशना करनवा एवेनी महतक बुद्धमुविन एदहलुनु अमा गंगुलेल सिसिलाई ओबत मे महते मे विदिन्ने निरंतरेन बुद्ध समिदुन्ट अवश्य उना बुद्ध वचने सत्य वचने लोकेट विवरणे करंत ए सत्य वचने अहन अहन सैम सितक्म ए सत्य वचने तुलिन निवेन्नट भाग्यवंत उना वासनावंत उना अहपु सैम केनेक्म निवेन्नट भाग्यवंत भावे सहितव हिटियट ए सत्य वचने पिलिबंदव विश्वासेन सम्मा पटिपदावे नियलुनु केना वितरमाई एहि अस्सनु लबुए भाग्य पवतुना असीम तुल हबै असीम असीम मात्रयकट पमनक सीमा करगत्त बहो दिनेक असरनव मियदुना देवदत्त स्वामीन वहन्से वगे एनिसा सत्पुरुष असुर भाग्यक्मय सद्धर्म श्रवणे भाग्यक्मय भाग्य उदाकरगत्त उब योनिसो मानसिकार्यत् धम्मानुधम्म पटिपत्त्यत् सिद्धु करन्ने नत्नम् ओबटत् भाग्य लबुनु केनेक विदिहट ए भाग्य तुल लबन फल रहितव मियदेन्नट सिद्ध वेवि हरियट पेर पुण्य महिमेट लबुनु बहो संपत् परिभोजनेट एहमत नत्तम पेर पिनट लबुनु आहार भुक्ति विदिन्नट नहकि लोगेक पेर पिनट लबुनु वस्तुव देपल परिभोजनेट पिन नति केनेक वगे सत्पुरुष असुरेन सद्धर्मश्रवणय सिदु करला निवन दोरटु अभियस इंदगेन योनिसो मानसिकारेट धम्मानुधम्म पटिपत्तियट
සිත නොයලවන ඔබ මහා භාග්‍යයක් තුරු ලේ තබාගෙන අසරණව මියදුණු මහා අසරණෙක් බවට පත් වෙන්නට ඉඩ තියෙනවා හරි පුදුමයි වර්තමානය තුල මේ ලෝකේ බොහෝ පින්නතුන් බොහෝ කොට ධර්මයේ ශ්‍රවණය කරනවා මුල මැද අග කලන කොට මනා කොට නිවන් මඟ පහදා දෙන ලෝකය පිළිබඳව නිර්වින්දනයකට පත් වෙලා ලෝකෝත්තර සොය ස්පර්ශ කරන විදිහ මනා කොට අතැඹුලක්තේ පහදා දෙන ගිහි පැවිදි පින්නතුන් ඕන තරම් අදටත් මේ ලෝකයේ වැඩ ඉන්නවා ධර්මය දැකගෙන දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගෙන ඒ දැනගත් දැකගත් ප්‍රත්‍යක්ෂ කරගත් ජීවිතයේ යථාර්ථය තමන්ගේ අත්දැකීම මනාකොට ඔබට බෙදෙන ගිහි පැවිදි උතුමන් බොහෝ කොට ඔබට මුණ ගැහෙනවා ඒ මුණ ගැහෙන උතුමන් වෙතින් නිරන්තරයෙන් සිරිසදහම් අසන්නටත් ඔබ වාසනාවන්ත වෙලා ඒ වාසනාවත් සමග මිශ්‍ර වූ මහා අභාග්‍යකුත් පවතිනවා ඒ තමයි ඔබ මනාකොට අසන්නට යෙදුණු යම් වූ දහම් පර්යායක් තුල දිගින් දිගට හික්මෙමින් ඒ මාර්ගෝපදේශණය තුල නිවෙන්නට වීරිය කරනවා වෙනුවට හැමදාමත් ඔබ කලේ අසන්නට විතරක් හුරු වී සිටීමයි ඇසීමම පමණක් ප්‍රමාණවත්යයි සිතා සිටීමමයි අඩුම තරමේ අසන මොහොතේවත් අසන දේ මානසිකාරයක් කරන්නට ඔබ දක්ෂ වුණේ නැහැ එහෙම නොවුනානම් එදත් මෙදත් අසන මොහොතෙත් අවබෝධයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා නමුත් ඔබ අසන මොහොතටත් අතට ගත්තේ පොතක් අසන දේ ලියන්නට ඔබ හැමදාමත් කරුණු එකතු කළා ඔබ හැමදාමත් දැනුම එකතු කළා හැබැයි ඔබ කිසි දිනක අවබෝධය ප්‍රත්‍යක්ෂතාවය උදෙසා සිහිය ලැබුවේ නැහැ වීරය කළේ නැහැ මානසිකාරය කළේ නැහැ ඒ නිසාම ඔබට ලැබිච්ච මේ ලෝකයේ අප්‍රමාණ වූ සත්ත්ව කොට්ටාසයන් පරදවමින් ඒ සියලු දෙනා අභාග්‍යවන්තයෝ වෙද්දී ඔබට උදා වූ ඔබට උරුම වූ මේ භාග්‍යවන්ත භාවය තුල ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන නොගෙන අසරණව අන්ධබාල පෘථග්ජන භූමියක් තුල අසෘතවත් පෘථග්ජනයෙකුසේ මිය යන්නට සිදුවෙන මට්ටමකයි බොහෝ දෙනෙකු අද ජීවත් වෙන්නේ ජීවිතයේ තියෙන අවිනිශ්චිත බව ජීවිතයේ තියෙන බිඳෙන ස්වභාවය ජීවිතය මොනතරම් අවදානම් ස්වභාවයකද පවතින්නේ කියන කාරණාව ඔබට නොවැටහෙන්නේ මන්දයි සිතා ගන්නට බෑ ඔබ දක්ෂ වුණා නම්
ඔබ ඔබේ මරණය අද අත් විඳින්න. ඔබ දක්ෂ වුණා නම් ඔබ ඔබේ මරණ මොහොත අද අත් විඳින්න. යම් විදිහකුත් දීර්ඝාෂ ලැබලා වයස්ගත කාලේ රෝද පුටුවකට වෙලා ඇඳක වැතිරිලා අසරණව ළඟට ලැබෙන දෙයක් විතරක් අහරට අරගෙන ඒ ලැබෙන අහර ටික උනත් මුකමගින් ගන්නට අපහසු ස්වභාවයක මුඛයට උගුරට සවිකල බටයකින් ලැබෙන අහරක් භුක්ති විඳිමින් රස විඳින්නට බැහැ ඔබට ඇසෙන්නේ නැහැ ඔබට සුවපහසු පහස දැනෙන්නේ නැහැ ඔබට ප්‍රියමනාප රූපයන් කැමැති අය කැමැති දේ ඔබෙන් ඈතට ගිහින් ඒවා දකින්න බලන්න ඔබ වැතිරිලා ඉන්න කුටියෙන් එළියට ඔබට යන්නට පුළුවන්කමක් නැහැ ශක්තියක් නැහැ හැකියාවක් නැහැ ඒ වෙනුවෙන් ඔබ වෙනුවෙන් කැපකිරීම කරන්නට කැමැති අය ඇත්තේ නැහැ දිනෙන් දින මරණයේ හෙවණැලි ඔබ වටා කැරකෙනවා පුදුමාකාර අසහනයක් පුදුමාකාර වේදනාවක් තුල ඔබ කිමිදිලා ජීවිතය ගත කරන්නට එකම එක විනාඩියක් ගත කරන්නටත් ඔබ මහා ආයාසයක් දරනවා හෙළපු හුස්මක් ගන්නට බැරුව ගත්ත හුස්මක් හෙලා ගන්නට බැරුව පපුව හිර වෙලා ඇඟ දර දඬු වෙලා ආයාසයකින් ජීවිතය පවත්ව ගන්න මහ දැඩි වෙහෙසක් ගන්නවා තවත් එකම එක මොහොතක් හරි ජීවිතය පවත්ව ගන්න වේදනාවකින් තොරව ඉන්න ඔබ වටා ඉන්න හැමෝටම ඔබ ආයාචනා කරන සහනයක් වෙන්නට කියලා සමහර වෙලාවට ඒ කිසිවෙකුට ඔබට සරණක් වෙන්න අපහසු ස්වභාවයක ඔබ ඉන්නටත් පුළුවන් සමහර වෙලාවකට ඒ කිසිවෙකුට ඔබේ සමීපයට පැමිණෙන්නට නොහැකි වාතාවරණයක ඔබ ඉන්නට ඉන්නවෙන්නටත් පුළුවන් ටිකෙන් ටික ඔබට දැනෙනවා බොහෝ ප්‍රියන්ගෙන් ප්‍රිය වස්තුන්ගෙන් මට වෙන් වෙන්නට වෙනවා ටිකෙන් ටික දැන් මගේයිගත් ජීවිතේ මට අහිමි වීගෙන යනවා ඒ අහිමි වීන ස්වභාවයට පත් වෙන්නේත් මහා සැනසිලිදායක සනීපදායක ස්වභාවයක නෙවෙයි ශරීරයේ එකින් එක ඉන්ද්‍රියන් ටිකෙන් ටික දුර්වල වේගන යනවා සමහර වෙලාවට ජීවිත කාලය පුරාවටම කරපු පාප කර්මයන් අකුසල කර්මයන් විවිධාකාර විදිහට ඇදකුද හදා ගැනීම අන්‍යයන් සමග ඇති කරගත් අඩදබර ජීවිත කාලය පුරාවට කපටිකමින් වංචාවෙන් එකතු පහදු කරපු දේවල් අන්‍යයන් උදෙසා කැපිලි කැටිලි සිදු කරමින් රවටමින් ලබාගත් එකතු කරගත් ධන දහන්නේ පිළිබඳව යම් වූ චිත්තයක් ඔබේ මරණාසන්න මොහොතේදී දින කීපයක් පුරාවට සති කීපයක් පුරාවට ඔබ වටා හොල්මන් කරාවි ඒ හැම වෙලාවකම ඔබට හිතේවි අනේ මම එහෙම නොකළනම් අනේ මට එහෙම නොකරන්නට තිබුණා පින්නතුනේ හොඳින් මතක තබා ගන්න පුංචි අවවාදයක් ඔබට කරන්නම් ජීවිතේ කිසිම දිනක පසුතැවෙන්නට පසුව පසුතැවෙන්නට සිදුවන කිසිවක් ඔබ කරන්නට එපා ජීවිතේ කිසිම දිනක පසුව පසුතැවෙන්නට සිදුවෙන කිසිවක් ඔබ කරන්නට කියන්නට හිතන්නටවත් එපා
සමහර වෙලාවට අද කරන දේ අද කියන දේ අද හිතන දේ පිළිබඳව පසු කාලෙකදී ඔබ වැටිච්ච මා පෙර සිහිපත් කළ අවස්ථාවකදී වගේ ඔබට බොහෝ කොට ශෝක කරන්නට වුණොත් ඔබට බොහෝ කොට සිත් පීඩා විඳින්නට සිද්ධ වුණොත් ඔබට බොහෝ කොට දුකට කනස්සල්ලට පත්වෙන්නට සිද්ධ වුණොත් එය මොනතරම් අපරාධයක්ද ඒ වගේම දැඩිව උපාදානය කරගත් දැඩිසේ බැදී ගිය පුජ්‍යලයන්ගෙන් වස්තුන්ගෙන් වෙන් වෙන්ට තියෙන අපහසුව එවැනි මොහතක ඔබ සිදු කළ සිදු කර හමාර නොකර බොහෝ කෘත්‍යයන් හමාර කරන්ට ඔබට කාල වේලාව ලබා දෙන්නට කැමති කෙනෙක් මේ මොහොතේදී ඇත්තේ නැහැ ඔබටවත් හිතා ගන්නට බැරි වෙයි නැවතක් හුස්මක් ලබා ගන්නට මට කාලයක් නැති බව ඒ තරමටම මහා අසහනකාරී පීඩාකාරී මරණාසන්න මොහොතකයි ඔබ ජීවත් වෙන්නේ පත්තු කරලා බොහෝම කාලයක් බොහොම හොඳින් දැල් වෙලා තිබ්බ පහනේ දැන් තෙල් ටික ටික ඉවර වේගන යනවා තිරය ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික විය කීගෙන යනවා සුලංගේ ලෙල දෙමින් හාත්පසම ආලෝකමත් කරපු පහන් දැල්ලක් දැන් නිවෙනවා පත්තු වෙනවා නිවෙනවා පත්තු වෙනාසේ කොයි මොහොතක තෙරෙන් තිරයෙන් නික්මිලා යයිද දන්නේ හාත්පස පුරාවටම මරණේ හෙවණැලි අරක්ගෙන තමන් කතා කරන වචනයක් පාසා පවතින අවදානම පිළිබඳව තමන්ට හිතන්ටවත් බෑ සරින් සරේ සරින් සරේ මරණය පිළිබඳව බියජනක සිතුවිලි තමන් තුළ ජනිත කරනවා නම් මේ සෑම අසහනයක්ම සෑම පීඩාවක්ම සෑම අසරණකමක්ම ඔබ තුළ ඇති කළේ ඔබ තුල ධර්මයේ නොතිවිච්ච නිසා ඔබ ධර්මයෙන් සහනයට පත්වලා නොහිටි නිසා ඔබ ධර්මයේ රැකවරණය ලබාගෙන නොහිටි නිසා ඔබ ධර්මයේ ආරක්ෂාව ලබන්නට ධර්මයේ තුල නොහැසිරුණු නිසා හොඳම උදාහරණය මේ දිනවල සරින් සරේ සරින් සරේ අපව අප වටා පරිසරය තුල සියලු ක්‍රියාකාරකම් ආවරණය කරනවා ඔබත් මමත් හැමෝම දන්න වචනයක් එය සිංහල වචනයක් බවටම පත් වෙලා අපි හිතමු රට ලොක්ඩවුන් කරනවා කියලා මේ විදිහට රට අගුළු දමන මොහොතක ඔබ සියලු ක්‍රියාකාරකම් තුල හිර වෙලා මේ අගුළු දැමීම තුල ඔබ මොනතරම් කායිකව මානසිකව පීඩාවකට පත් වෙනවද පෙර පරිදි සුපුරුදු ගමන් බිමන් යන්නට බෑ පෙර පරිදි සුපුරුදුසේ යහළු මිත්‍රයන් සමග කටයුතු කරන්නට බෑ පෙර පරිදි රට රටවල සංචාරය කරන්නට බෑ පෙර පරිදි කැමැති වේලාවක කැමැති තැනකට යන්නට එන්නට බෑ සවස් කාලයේ සිදු කළ ක්‍රීඩාවන් සිදු කරන්නට බෑ මෙකී නොකී බොහෝ දේවල් වලින් ඔබ වාරණය කළා මෙකී නොකී බොහෝ දේවල් වලින් ඔබට පවුරු බැදලා මේ ස්වභාවය තුල මොන තරම්නම් මේ අගුළු දැමීම තුල ඔබ පීඩාවකට පත් වෙනවද පසුගිය කාලයේ පින්නතුනේ ඔබට මා ගැන සිහිපත් කරන්නට නෙවෙයි මේ මොහොතේ උත්සාහ කරන්න ඔබට අපේ අත්දැකීම බෙදා ගන්නට
පසුගිය කාලයේ පුරාවටම නිරන්තරයෙන් විටෙන් විට එවැනි අගලු දැමීම් වලට අපව මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි මේ පැවිද්දත් එක්ක පැවිද්දෝ නිරන්තරයෙන් ස්වං අගලු දැමීමක් තුලයි ජීවත් වන්නේ. එනිසා ඒ පැවිද්දන් නිරන්තරයෙන් උන්වහන්සේලාගේ අල්ප වූ අවශ්‍යතා තුල අල්ප වූ බලාපොරොත්තු තුල අල්ප වූ ඉලක්කයන් තුල ජීවත් වෙන්නේ. ඒ ස්වභාවය නිසාම අමුතුවෙන් තවත් කෙනෙකුට උන්වහන්සේලාව අගලු දැමීමට නොහැකි. ඇයි උන්වහන්සේලා උන්වහන්සේලාගේ මුළු ජීවිතයම සංව අගලු දමා ගැනීමක් තුල ක්‍රියාත්මක වන නිසා. එනිසා උන්වහන්සේලා ලෝකය පිළිබඳව පර්යේෂණයක නියැලෙන්නේ නැහැ. ලෝකය තුල විවිධ වූ විචිත්‍ර දේ වූ දේවල් සොයාගෙන යන්නට ස්පාසුවක් නැති ජීවිතයක් උන්වහන්සේලා ගත කරන්නේ නැහැ. නිරන්තරයෙන් උන්වහන්සේලා විවේකයේ ප්‍රිය කරනවා. නිරන්තරයෙන් උන්වහන්සේලා සනසිලිදායක සුවේ ප්‍රිය කරනවා. නිරන්තරයෙන් උන්වහන්සේලා නිශ්ශබ්ද බව ප්‍රිය කරනවා. නිරන්තරයෙන් උන්වහන්සේලා අල්ප වූ කෘත්‍ය ඇති බව ප්‍රිය කරනවා. ඒ නිසා හැබෑවටම ඔබ මොහොතක් හිතලා බලන්න. අගුළු දැමීමක් තුල හැබෑවටම සිද්ධවන්නේ ඔබව විවේකයටපත් කිරීමක්. ඔබට අල්ප කෘත්‍ය ඇති බවටපත් කිරීමක්. ඔබව විවිධාකාර වශයෙන් පැටලීලා තිබිච්ච විවිධ වූ වගකීම් වලින් මොහතකට ඔබව නිදහස් කර තැබීමක්. නමුත් මොන තරම් ඔබ ලෝකයට බැඳිලාද කියලා නම් වගකීම් වලින් නිදහස් කරපු එක ඔබට දරා ගන්න බෑ. ඉතා පුළුල් වූ විවේකයක් ලබා දීපේක ඔබට දරා ගන්න බෑ. ගෝසාකාරී පරිසරයෙන් නිදහස් වෙලා මිදිලා ඔබ විවේකයට පත් කරවපු එක ඔබට දරා ගන්න බෑ. හැබැයි මොකද්ද හේතුවකට අවිවේකී වූ ගෝසාකාරී වූ මහා අරගලකාරී ජීවිතයක් ගත කරපු ඔබ ඒ අවිවේකී අසහනකාරී ජීවිතය ගත කරද්දී හැමදාමත් කල්පනා කළේ හැමදාමත් හිතුවේ හැමදාමත් ක්‍රියාත්මක වුණේ කොහොමද කෙසේද මම විවේකයක් ඇති කරගන්නේ කොහොමද කෙසේද මම විවේකීව ජීවත් වෙන්න අරමකට යන්නේ කොහොමද කෙසේද මං ටික දවසක් හරි ඈත ගම්මානයකට ගිහිල්ලා ඇලක දොලක බැහැලා පැම් පහසු වෙලා වන ගහනක රුක් ගොමුවක ඇලේ දොලේ කුඹුරු පිටියේ විවේකීව ජීවත් වෙලා පුංචි කුරුල්ල පුංචි මාළු පුංචි සත්තු ගැවසෙන සුන්දර පරිසරයක ජීවත් වෙලා මේ මානසික අසහනයට පුංචි සහනයක් හොයාගෙන එන්නේ. හැබැයි සබදාහම විසින්ම රටක නීතියක් විදිහට හෝ ඔබට ඔබ ඉන්න තැනම යම් තරමකට හෝ විවේකී පරිසරයක් හදලා දුන්නහම ඔබට එය දරා ගන්න බැරි වෙලා මොකද්ද හේතුවකට ඔබට ඔබ අසහනකාරී කලබලකාරී ජීවිතේ පුරාවටම ඔබ හොයපු දේ සබදාහම විසින් ඔබට ලබා දෙනකොට එහෙමත් නැත්නම් රටක පාලනය විසින් ඔබට ලබා දෙනකොට ඒ ඔබට දරන්න බෑ. ඒ ඔබට උහුලන්න බෑ. ඔබ එතෙන්දී පෙරටත් වඩා අසහනයට පීඩාවටපත් වෙනවා. ගෙදර දොර පරිසරය තුල දැඩිසේ ප්‍රකෝපකාරී චරිත බවටපත් වෙනවා. සමහර දරුවෝ මානසික ව්‍යාධීන් වලට ලක් වෙන තත්ත්වයකටපත් වෙනවා. මේ හැම දෙයකින්ම අපට තේරෙනවා අපි අපේ ජීවිතේ වැරදියට අරගෙන අපිට අපේ ජීවිතය පිළිබඳව
වැරදි අදහසක් තුලයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි හැමදාමත් හිතුවේ මේ ජීවිතය අපිට ලැබුණේ මේ විදිහේ දැඩි තරංගයක නික්මිලා ඒ තරගයෙන් ජයගෙන ඒ සියලු ජයග්‍රහණයන් භුක්ති විඳීමින් සිටින්නටයි කියලා. ඒත් පින්නතුනේ අපට මේ ජීවිතය ලැබුණේ එවැනි වූ මහා තරංගයකින් අරගලයකින් ජය ගන්නට නෙවෙයි. මොහොතින් මොහත මොහොතින් මොහත මරණය කරා ජීවිතය සමීප වෙනවා. සමහර වෙලාවට බුදුවරු ඉදිරිපිටට පැමිණෙන දෙවිවරු බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ජීවිතය තියෙන්නේ බොහොම ටිකයි. නිරන්තරයෙන් මරණය ජීවිතය කරා එනවා. නිරන්තරයෙන් මරණය කරා මරණය ජීවිතය කරා එන සත්වයාට හැංගෙන්න තැනක් නැහැ. ඒ නිසා ඒකේන සැප එළවන පින් කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ ඒකෙදි දෙවියන්ට පිළිතුරක් දෙනවා. ඇත්ත තමයි. ජීවිතය තියෙන ටිකයි. ජීවිතය අවිනිශ්චිතයි. හැම වෙලාවකම මරණය ජීවිතය කරා එනවා. මරණය ජීවිතය කරා එන සත්‍යයට හැංගෙන්න තැනක් නැහැ. ඒකත් ඇත්තයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අන්තිම පද කීපය වෙනස් කරනවා. ඒ නිසා සැපයලවන පින් කළ යුතුයි කියපු පද වෙනුවට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඒ නිසා ලෝකාමිසය අතහැල යුතුයි කියලා. මොකද දිගින් දිගට දිගින් දිගට සැප ලබන්නට අවශ්‍ය කරන දේවල් එකතු කළාට ඒස ලබන සෑම ලෝක සැපයක් තුළම නැවත නැවතත් නැවත නැවතත් උරුමවන්නේ ජීවිතයක් නම් ඒ ජීවිතය අවිනිශ්චිත එකක් නෙවෙයිද? ඒ ජීවිතය අසරණ එකක් නෙවෙයිද? ඒ ජීවිතය ක්‍රමානුකූලව මරණය කරා යන එකක් නෙවෙයිද? ඒ ක්‍රමානුකූලව මරණය යන කරා යන ජීවිතය ලබන කෙනාට ඒ මරණය ළඟාවෙද්දී හැංගෙන්න තැනක් නැහැ නේද? එහෙනම් කොච්චර සැප එළවන පින් කළත් ඒ සැප හරහා ලබන ජීවිතය දේවත්වයක් හෝ වේවා මනුෂ්‍යත්වයක් හෝ වේවා අන් කවර තැනක හෝ වේවා ඒ සෑම තැනකදීම ඒ සෑම තැනකදීම ලබන ජීවිතය මරණයෙන් කෙලවරන එකක්. ඒ මරණය මොහොතක් මොහොතක් ගානේ ඔබ කරා එනවා. මේ දේශනය අසන්නට පටන් ගත්ත මොහොතේ ඉඳන් මේ මොහොත වෙනකොටත් ඔබ කලින් හිටියට වඩා වේගෙන් ඔබේ ළඟට මරණය සමීප වෙලා. තව ඔබට බොහෝ කාලයක් නැහැ. තව ඔබට සැලසුම් හදන්නට සැලසුම් කරන්නට කාලයක් නැහැ. එනිසා එවැනි මහා අවිනිශ්චිත ස්වභාවයක් තුලයි ඔබ ජීවත් වෙන්නේ. එවැනි අවිනිශ්චිත බවක් එවැනි මහා පුදුමාකාර අවදානමක් සහිත ලෝකයක ඔබ මොන තරම්නම් ධර්මාවබෝධය වෙනුවෙන් සත්‍යාවබෝධය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේද? මොන හේතුවකටද මන් දන්නේ නැහැ. සමහර වෙලාවට අපිට බුද්ධ ශාසනය තුලත් විවිධ දේශනාවලින් ඇහෙනව ආනිසංස පිළිබඳව. මොහොතක් ඔබ හිතලා බලන්න ඔබට ආනිසංස විදියට ඇහිලා තියෙන්නේ මේවා නෙවෙයිද?
वस्त्र पूजावे आनिसांस कठिन चीवर पूजावे आनिसांस केत्वतु पूजा किरीमे आनिसांस चीवर पूजावे आनिसांस अष्ट परिष्कार पूजावे आनिसांस विहार आराम पूजावे आनिसांस बहुकोट चैत्य इदिकर पूजा किरीमे आनिसांस वैसिकिली कैसिकिली इदिकर पूजा किरीमे आनिसांस ඔබට හැමදාමත් ඇහිලා තිබුණේ මේ වගේ ආනිසංස නේද? එක් සිදු කරන සෑම දෙයකම ආනිසංස තියෙනවා. එහි කිසි වැරද්දක් නැහැ. හැබැයි ගැටලුවක් තියෙනවා අපට. ඔබට ඒ ආනිසංසම විතරක් ඇහෙන්නේ මොකද කියන එක. ඔබට බොහෝ වෙලාවට භාවනාවේ ආනිසංස ගැන ඇහෙනවා හරි අඩුයි. ඔබට සද්ධර්ම ශ්‍රවණේ ආනිසංස ගැන ඇහෙනව හරි අඩුයි. ඔබට සද්ධර්ම දේශනාවේ ආනිසංස ගැන ඇහෙනව හරි අඩුයි. මේ සියල්ලට වඩා නිවන් මඟ වැඩීමේ ප්‍රතිපදාව වැඩීමේ ධම්මානුධම්ම පටිපත්‍යයේ යෙදීමේ යෝනිසෝ මනසිකාරයේ යෙදීමේ ආනිසංස ඇහෙනේ ක අඩුනේ මන්ද මේ වගේ අදහසක් ගැන කතා කරෙද්දි මට මතක් වෙන්නේ වේලාම සූත්‍රය අපි ඇයි හිතන්ට දක්ෂ නැත්තේ මුළු සූත්‍ර දේශනාවේම තියෙන විපාක ස්වභාවයේ ආනිසංස ගැන මම කියන්ට යන්නේ නැහැ මෙහි ක්‍රමානුකූලව යම් වූ දානයක ආනිසංස වැඩෙන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහිදී බොහොම පහළ තැනකින් පටන් ගන්නවා. මිත්‍යා දෘෂ්ටික වගේ කෙනෙකුට දෙන දාණයට වඩා එහෙම එහෙම හොඳ සම්මයක් දෘෂ්ටියක ඉන්න කෙනෙකුට දෙන දාණය මේ වචන එහෙම වෙන්න පුළුවන්. සිල්වත් කෙනෙකුට දුසිල්වත් කෙනෙකුට වඩා සිල්වත් කෙනෙකුට දෙන දාණය ආදී විදියට මේක අර කෙනාගේ ගුණධර්මවල ඉහළතාවය අනුව ආනිසංස වැඩි කියන කාරණාව මෙහි පහදලා දෙනවා. මෙහෙම මෙහෙම ඇවිල්ලා සෝතාපන්න ශ්‍රාවකයෙකුට දෙන දාණයට වඩා අනාගාමි ශ්‍රාවකයෙකුට දෙන දාණය මහත්ඵලයි මහණිසංස. ඒකත් කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයෝ 100කට දෙන දාණයකට වඩා අනාගාමි එක ශ්‍රාවකයෙකුට දෙන දාණය. අනාගාමි ශ්‍රාවකයන් 100 දෙනෙකුට දෙන දාණයට වඩා එක අරහත් ශ්‍රාවකයෙකුට දෙන දාණය මහත්ඵලයි මහානිසංසය විදියට මෙහෙම කියාගෙන ගිහිල්ලා අන්තිමට දේශනා කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේලා උදෙසා අංග සම්පූර්ණව කවුරු හරි කෙනෙක් ලෞතර බුදුරජාණන් වහන්සේට දානයක් දෙනවද ඒ වගේ දාන 100කට වඩා ඒ වගේ දාන 100කට වඩා එකමක සංඝ සතු දානමය පින්කමක් මහත්ඵලයි මහානිසංසයි පුජ්ජලිකත්වයක් අරමුණු කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේලා 100කට දෙන දානිටත් වඩා එකමක සංඝ සතු දානමය පින්කමක් මහත්ඵලයි මහානිසංසයි. ඒ වගේම ඒ වගේ සංඝ සතු දානමය පින්කම් 100කටත් වඩා අසුරු සැනක් ගසන මොහොතක් අකුණක් ගහන මොහොතක් මෛත්‍රී භාවනා වඩන එක මහත්ඵලයි මහානිසංසයි. ඊළඟ කාරණේ එවැනි අසුරු සනක් ගහන මොහොතක් මෛත්‍රී භාවනාව සිදු කිරීම 100කට වඩා එකම එක ක්ෂණයක් අනිච්ච සංඥා වැඩිම මහත්ඵලයි මහානිසංසයි දැන් ඔබට බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා ඇති මේක දිග විග්‍රහයක් දුසිල්වත් කෙනාගින්නම් සිල්වත් කෙනා සිල්වත් කෙනාගින්නම් ध्यान अभिज्ञा लाभ के ना ध्यान अभिज्ञा लाभ के ना
සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් ආදී විදිහට මාර්ගස්ථ පලස්තල උතුමන් ඒ උතුමන්ගේ ඉඳන් බුදුරජාණන් වහන්සේට දෙන දාණය බුදුරජාණන් වහන්සේට දෙන දාණය ඉඳන් මේ විදිහට යමක් ආනිසංස දායක වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. නමුත් අපිට මේ විදිහට දැන් ඔබට සාංගික දානයක් වගේ පින්කමක් සිද්ධ කරන්න කොච්චර කැපකිරීම කරන්න ඕනද? කොච්චර මහන්සි වෙන්න ඕනද? කොච්චර වියදම් කරන්න ඕනද? බුදුරජාණන් වහන්සේලා සිය නමකට දන් දෙන්න කොච්චර කැපකිරීම කරන්න ඕනද? මහන්සි වෙන්න ඕනද? ඒ වගේම එතනින් එහාට විවිධ විදියට එවැනි කැපකිරීම් කරලා ඔබ මොනතරම් පින්කම් සිද්ධ කරනවද? චෛත්‍ය වහල චෛත්‍ය පුරෝල අටපිරිකර පූජාවන් දසදහසේ ලක්ෂ ගණන් වල නෙළුම් මල් පූජාවන් අරලිය මල් පූජාවන් ඒ වගේම චීවර පූජාවන් දසදහස් සංඛ්‍යාත චීවර පූජාවන් සුවඳ පැනින් චෛත්‍ය දොහවන පූජාවන් පළතුරු පූජාවන් මේ සෑම පූජාවක්ම ආනිසංසදායකයි. එවැනි කිසිම පූජාවක් හෙලා දකින්න අවශ්‍ය නැහැ. ඒවා සිදු කරන පින්නතුන්ට පුඤ්ඤාවි සංස්කාර විදියට ලෝකයේ සැකසෙනවා. ඒ සැකසෙන ලෝකයේ තුල සුවපත් භාවයේ සුගතිය සැකසෙනවා. ඒ සුගතිය තුල ක්ෂණ සම්පත්තිය සැකසෙනවා. අවශ්‍ය කෙනෙකුට නිවන් දකින්න අවශ්‍ය කරන වටපිටාව සැකසෙනවා. ඒ නිසා ඒකට ගරහන් තෙපා. හැබැයි මේ හැම දෙනාම මේ හැම දෙයක්ම කරන්නේ ක්ෂණ සම්පත්තියක් තුල ඉඳගෙන. ක්ෂණ සම්පත්තියක් තුල ඉඳගෙන නැවතත් ක්ෂණ සම්පත්තියක් ලබන්න ඕනේ දේවල් නම් කරන්නේ ඒකෙන් ඒෂණ සම්පත්තිය ලැබුණත් එදාටත් ඒවම කර කර නම් ඉන්නේ මොකද්දෝ තරක පොඩි ගැටලුවක් තියෙනවා. අනිත් කාරණේ බුද්ධ ශාසනය තුල දක්ෂ වෙන්නන වඩාත්ම හොඳම දේ වඩාත්ම නිවැරදිම දේ වඩාත්ම වටිනම දේ හොයාගෙන ඒ වටිනම දේ තුල හොඳම දේ තුල වඩා වඩාත් ක්‍රියාත්මක වෙන්න. දැන් වේලාම සූත්‍රයට අනුව තේරෙන මෙහෙම දන් දීගෙන දන් දීගෙන කෙත්වතු පූජා කිරීමේ ආනිසංස සිවුරු පූජා කිරීමේ අටපිරිකර පූජා කිරීමේ කඨින චීවර පූජා කිරීමේ දන් දීමේ සංසතු දාන දීමේ මෙහෙම මෙහෙම මේ දෙන්න 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 ආදී විදිහට මේ සියලු දේවල් දීමේ ආනිසංස ආනිසංස ඇහි ඇහි කිය කිය ඉන්න අපිට අර ටික ඇහුනේ ඇහෙනවා අඩුනේ ඇයි කියන එක ප්‍රශ්නයක් නෙවෙයිද? එතකොට එහෙම ඒ ආනිසංස අතර අග්‍රම ස්ථානයේ තියෙන ආනිසංස අපිට ඇහුන්නේ නැත්තේ ඇයි? බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු මේ අග්‍ර ස්ථානයේ තියෙන ආනිසංස ගැන සාකච්ඡා නොවන්නේ මන්ද? අඩුම තරමින් බුදුරජාණන් වහන්සේලා සිය නමකට දුන් දානයකට වඩා එක සංඝසතු දානමේ පින්කමක් මහත්ඵලයි. එවැනි සංඝසතු දානමේ පින්කම් 100කට වඩා ක්ෂණයක් මෛත්‍රී භාවනාව කිරීම මහත්ඵලයි. එවැනි මෛත්‍රී භාවනා කිරීම 100කට වඩා එකම එක ක්ෂණයක් අනිත්‍ය සංඥාව වැඩිම මහත්ඵලයි නම් අප වැඩිපුර කතා වෙන්න ඕනේ කුමක්ද? අප වැඩිපුර කියන්න ඕනේ කුමක්ද? අපට වැඩිපුර ඇහෙන්න ඕනේ කුමක්ද? අපි වැඩිපුර නියැලෙන්න ඕනේ කුමක්ද කියන එක ඔබ තීරණය කරන්න. වඩාත් හොඳම සහ සුදුසුම නිවැරදිම දෙයක් තියනවා කියන එකෙන් අදහස් වෙන්නේ අන් සියලු දේ වැරදි නුසුදුසුයි කියලා. අන් සියලු දේ තුලත් වටිනාකම් තියෙනවා. හරපද්ධතීන් තියෙනවා. ඒවත් යම් යම් හොඳ ප්‍රතිඵල තියෙනවා. නමුත් පින්නතුනේ මේ බුද්ධ ශාසනය සබ්බ සංකාර සමතයක් උදෙසා සංකාර නිරෝධයක් උදෙසා ක්‍රියාත්මක වෙද්දී එවැනි බුද්ධ ශාසනයක් තුල අනිච්ච ස්වභාවයක් තුල ලෝකේ යථාර්ථය දැනගෙන ලෝකේ නිදහස් වෙන්නමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. තව තවත් භව සැකසෙන ලෝක සැකසෙන ක්‍රියාදාමයකට නෙවෙයි පැටලෙන්නට ඕනේ.
මේ තරම් ආනිසංස 10ක ස්වභාවයක් පවතින භාවනාව පිළිබඳව පුබ්බ යෝගාවචර සූත්‍රය මොන සූත්‍රයේද පුබ්බ යෝගාවචර සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙර කළ භාවනාවේ ආනිසංස පෙරකල භාවනාවේ ආනිසංස ඇහිමෙන් ඔබ ඇතිකට ගන්න මේ මොහොතේ කරන භාවනාවේ ආනිසංස කොච්චරද කියලා පුබ්බ යෝගාවචර සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ මේ පූර්වයේ කළ භාවනාවේ ආනිසංස පිළිබඳව දේශනා කරනවා උන්වහන්සේ දේශනා කරනවා එසේ දිගින් දිගට උත්සාහයෙන් වීරයෙන් සිහියෙන් භාවනා කළ කෙනාට තියෙන ආනිසංස අතර එයාට තියෙන මූලිකම ආනිසංසයක් තමයි මේ භවයේ කලින්ම රහත් භාවයට පත් වෙන්න හැකියාව ලැබෙනවා මේ භවයේ කලින්ම රහත් භාවයට පත් වෙන මේකෙදි ඉස්සරහට යන්න කලින් මම මේ ටිකක් කියන්න ඕනේ පෙරකල භාවනාව කියපු ගමන් ඔබට භාවනා විදියට අදහසක් එන්නේ විවිධ භාවනාවල් ඒ විවිධ භාවනාවල් අතර ඔබ බුද්ධ භාවනාව කුමක්ද කියා නිවැරදිව තෝරගන්න උත්සාහ කරන්න ඕන එතකොට නිවැරදි බුද්ධානුමත භාවනාවක්මයි මේ තුල මහත්ඵල මහානිසංස වෙන්නේ එතකොට බුද්ධ ශාසනය තුලත් යම් යම් භාවනා ක්‍රම පිළිබඳව සඳහන් කරනවා සමත විදර්ශනා විදියට සමත කමඨහන් තුල විවිධාකාර වූ භාවනාවන් බොහෝ ප්‍රමාණයක් පිළිබඳව සාකච්ඡා කරනවා ඒ බොහෝ භාවනාවන් අතරේ බුද්ධ ශාසනයට ආවේනික බුදුවරුන්ට ආවේනික බුදුරජාණන් වහන්සේලාගේම දර්ශනයට චින්තනයට ඒකාත්මික වූ භාවනාවමයි විදර්ශනා භාවනාව සත්‍ය සත්‍ය විදිහට දකින ඒ සත්‍යයේ ආකාරයෙන්ම විමර්ශනය පරාමර්ශනය කරමින් විනිවිද දැකීමේ ස්වභාවය ලෝකය විනිවිද දකිමින් එහි සියලු අහුමුළු ස්පර්ශ කරමින් එය මනාකොට දැනගනිමින් දැකගනිමින් දුක පිරිසිඳ දකින ස්වභාවයකට පත්වීම උදෙසාමයි විදර්ශනාව ක්‍රියාත්මක වෙන්නේ ඒ දුක පිරිසිඳ දැකීම තුලින්මයි යම් විදියකින් දුක සමුදය වෙනවා නම් ඒ දුකේ සමුදය ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ දුකේ සමුදය ප්‍රහාණය කිරීමෙන්මයි දුක් නිරෝධේ සාක්ෂාත් කරන්නට පුළුවන් වෙන්නේ දුක් නිරෝධේ සාක්ෂාත් වෙන්නෙම පටිපදාව වැඩිමෙන්මයි ඒ පටිපදාව වැඩිමමයි විදර්ශනාවක් තුල සිද්ධ වෙන්නේ එහෙමනම් විදර්ශනාවෙන්මයි දුක පිරිසිඳ දකින්නෙත් එහි සමුදය ප්‍රහාණය වෙන්නෙත් නිරෝධය සාක්ෂාත් වීම නැවති නිර්වාණය සාක්ෂාත් වෙන්නෙත් එහෙමනම් ඔබට තේරෙන්න ඕනේ පෙරකල භාවනාවේ ආනිසංස කියලා අපි මේ කතා කරද්දී ඒ භාවනාව බුද්ධානුමත භාවනාවක්ම වෙන්න ඕනේ. ඒ අතරිනුත් උසස්ම ශ්‍රේෂ්ඨ වෙන්නේ විදර්ශනාවම බව ඔබට තහවුරු වෙන්න ඕනේ. එවැනි විදර්ශනාවක්මයි නිර්වාණයට ප්‍රත්‍ය වෙන්නේ කියන කාරණාව ඔබට අවබෝධ වෙන්න ඕනේ. එවැනි විදර්ශනාවක් උදෙසා සමාධිය සමතය මනාකොට පිටුවහලක් වෙනවා. එහි සැකයක් නැහැ. ඒ නිසා මේ විදිහට
පෙරකල භාවනාවේ ආනිසංස අතර මුලින්ම මෙහිදී දේශනා වෙන්නේ මේ භවයේ කලින්ම මුලින්ම විශේෂයෙන් තරුණ අවදියේ ළමා අවදියේම අරහත්ත්වයට පත්වෙන්න හේතු සැකසෙනවා දෙවෙනි කාරණාව තමයි එහෙම නොවුනොත් ඒ මේ ජීවිතයේ මරණාසන්න මොහොතේ හරි අඩුම ගානේ අරහත්ත්වයට පත් වෙනවා සුද්ධෝදන රජතුමා වගේ මේ ජීවිතේ මුල් මානිසංසේ විදිහට මේ ජීවිතේ වේලාසනින් කලින්ම අරහත්ත්වයට පත් වෙනවා ඒ වගේම රාහුල මහරහතන් වහන්සේ වගේ එහෙම නොවුනොත් මේ ජීවිතේ මරණාසන්න මොහොතේ හරි අරහත්ත්වයට පත් වෙනවා සුද්ධෝදන මහරජතුමා වගේ ඒ උදාහරණ දෙකක් මම කිව්වේ තව ඕන තරම් උදාහරණ ඒ වගේම ඊළඟ කාරණය එහෙමත් නොවුනොත් මරණයෙන් පස්සේ දේවත්වයක් ලබලා ඒ දේවත්වය ලබලා අරහත්ත්වයට පත් වෙනවා දේවත්වය ලැබීමේ වටිනාකමක් කියනව නෙවෙයි මරණයන් මැත්තේ දේවත්වයට පත් වෙලා ඒ දේවත්වය තුල අරහත්ත්වයට පත් වෙනවා ඊළඟ කාරණාව තමයි එහෙමත් අරහත්ත්වයට පත් නොවුනොත් මතු බුදුරජාණන් වහන්සේ නමක් හමුවේ වහාම රහත්භාවයට පත් වෙනවා ක්ෂණයක ධර්ම ශ්‍රවණය තුලම අරහත්ත්වයට පත් වෙනවා මතු බුද්ධ ශාසනයක් මුණ ගැහිලා ඒ බුදුරජාණන් වහන්සේ හමුවේ ක්ෂණයක ධර්ම ශ්‍රවණය තුල අරහත්ත්වයට පත් වෙනවා එහෙමත් නොවුනොත් එය එසේ නොවුනොත් පසු කාලයක පසේබුදුවරේ බවට පත් වෙලා සසර ගමන කෙලවර කරනවා බලන්ට මොනතරම් මේ බුද්ධ ශාසනය තුල කල යුතු දේ කරන එකේ වටිනාකමක් තියනවද කියලා. ඔබ මේ ඔබට නිරන්තරයෙන් සිහිපත් කරන්නේ ඒක නිසා ඔබට ඵල ලැබෙන්නේ කවද්ද? කොහොමද ලැබෙන්නේ? තාම ලැබුණේ නැහැ අනේ ආදී විදියට විපලිසර සිතින් යුතුව කල් ගෙවන්න එපා. ඔබ කල යුතු දේ මේ මොහොතේ කරගන්න යන්න ලැබෙන දෙන්නේ ලැබෙන්නේ කවදාද ඒ ලැබෙන්නේ කාටද මා දැන් මග වඩනවද නැද්ද මග වඩන්නේ මාද නැද්ද ආදී විදියට ඔබ සත්‍ය ලෙස මිසක් සත්‍යයට ප්‍රතිවිරුද්ධ විදියට මානසිකාරය කරන්නට යන්න එපා ඒක අයෝනිසෝ මානසිකාරයක් වෙනවා ඔබට හොඳට තේරෙනවා දැන් ලැබෙන දේ ලබන දින කවදාද යන්න නෙවෙයි කල යුතු දේ කිරීමයි වැදගත් වෙන්නේ අද කල යුතු දේ අද කරමි හෙට කරනට කල් නොමතබමි එයටත් වඩා වැදගත් වෙන්නේ අද කල යුතු දේ අද වගේම මේ මොහොතේ කල යුතු දේ මේ මොහොතේ කල යුතුයි ඒ විශේෂයෙන් තේරුම් ගන්නට ඕනේ අද කල යුතු දේ කරන ඔබ ඒ විදිහට කරගෙන ගියොත් මේ බොහෝ දේශනාවල ඔබ මේ මොහොතේ සිහිය පිහිටවගෙන මේ උපාදාන ස්කන්ධයන්ගේ උදේවැය දකිමින් ඉන්න නැත්නම් අනිත්‍ය ස්වභාවයේ දකිමින් ඉන්න ආශාදී ආදීනවේ දකිමින් ඉන්න ආදී විදිහට ඔබ නිතර විවිධාකාර වශයෙන් ඔබට බොහෝ කමඨහන් දීලා තියෙනවා ඔබ මේ කමඨහන් හොඳින් පූර්ණය කරගෙන යනකොට ඔබට ප්‍රතිඵල අද ලැබුණාද හෙට ලැබුණාද වඩා මේ පුබ්බ යෝගාවචර සූත්‍රයේදී ඔබට හොඳට පැහැදිලි වෙනවා එහි තියෙන වටිනාකම ඔබ හරියට නිවැරදි භාවනාවක් වඩා තිබීමේ වටිනාකම බලන්න මේ භවයේ කලින්ම රහත් වෙනවා
එහෙම නැවුනොත් මරණාසන්න මොහොතේදී රහත් වෙනවා එහෙමත් නැවුනොත් දෙවියක වෙලා රහත් වේවාවට පත් වෙනවා එහෙම නැවුනොත් පසේ බුදුබරෙක් බවට පත් වෙලා සසර ගමන කෙලවර කරනවා එහෙම නැවුනොත් පසු කලක ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟදී ෂණේන් බණහලා අරහත් වේට පත් වෙනවා මේ විදිහට මොන තරම්නම් මේ භාවනා කරලා තියෙන එකේ ආනිසංස පිළිබඳව ඔබට තේරුම් ගන්න පුළුවන්ද බෝධිසත්වයෙක් සත්‍ත්‍ය පාරමිතාදම් පුරමින් මේ தত্ত্ব ඇති කරන්න මොනතරම් වීරය කළාද ප්‍රඥාධික බෝසත්වරු අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරුණා වගේ වීරයාධික බුදුවරු ඊටත් වැඩියෙන් ශ්‍රද්ධාධික බුදුවරු ඊටත් වැඩියෙන් මේ පරක් තෙරක් නොපෙනෙන සංසාරේ කල්ප ගණන් මේ පාරමී දන් පුරලා සම්පූර්ණ කරන්නේ ඒ තරම් කැපකිරීමක් වීරයක් අවශ්‍ය නිසා ඒ තරම් නිවන දෙසට නැමුණු හිතකින් ක්‍රියාත්මක වෙච්ච නිසා දැන් ඔබට තියෙන්නේ මගේ පාරමිතා පිරිලද මට ත්‍රි හේතුක ප්‍රතිසන්තියක් තියනවද නැද්ද මට නිවෙන්න පුළුවන්ද බැයිද මම මැරෙන්න කලින් කොහොම හරි අවබෝධ කරයිද නැද්ද එහෙම අවබෝධ කරන්න පුළුවන් තරමේ මට ධර්ම ඥානයක් තියනවද නැද්ද විදියට සිත හිත ඉන්න නෙවෙයි එහෙමත් නැත්නම් මේ එක එක විවිධාකාර ක්‍රමවේදයන් තුලින් කලවම් කරගත්ත මිශ්‍රණය කරගත්ත අමුතු ක්‍රමයක් තුල ක්ෂණික අවබෝධයක් උදෙසා අමුතු විදියේ ක්‍රමයකට නිවන් දකින්න හෝ සහතිකයක් හොයාගෙන යන්න නෙවෙයි එහෙමත් නැත්නම් ලෝකයට පේන්න තමන්ගේ අවබෝධය පිළිබඳව ඉස්මතු කරගන්නට නෙවෙයි තම තමන් හුදකලාවේ නිවිනිවි සැනසීමට පත් වෙන්නමයි අවශ්‍ය ඒ වෙනුවෙන් ප්‍රතිපදාව පිරීමමයි අවශ්‍ය වෙන්නේ බෝධිසත්වයන් වහන්සේලා බෝධිසත්වයෙකුට බුද්ධත්වයට පත් වෙන බෝධිසත්වයෙකුට ඒ බුද්ධත්වයට පත්වීම වෙනුවෙන් උන්වහන්සේලාගේ ප්‍රාර්ථනය සඵලවන්ට බුද්ධත්වයට පත් වෙන බෝධිසත්වයෙකුගේ ප්‍රාර්ථනය සඵලවන්ට අවශ්‍ය කරන කාරණාවන් කීපයක් තියෙනවා එකක් තමයි මේ බෝධිසත්වය මිනිසෙක් වෙන්න ඕනේ ඊළඟාන්නේ බෝධිසත්වයෝ පිරිමි කෙනෙකු වෙන්න ඕනේ ඒ වගේම මේ බෝධිසත්වයෝ පෙරපින් ඇති කෙනෙක් වෙන්න ඕනේ ඒ වගේ මේ බෝධිසත්වයෝ පැවිද්දෙක් වෙන්න ඕනේ දැන් ඔබ අහලා තියෙනවා සිද්ධාර්ථ බෝධිසත්වයෝ බුද්ධත්වයේ ලබන භවයේ මිනිසෙක් පිරිමි කෙනෙක් පෙරපින් ඇති කෙනෙක් පෙරපින් පිරිණු කෙනෙක් ඒ වගේම උන්වහන්සේ ගිහිගෙයි නික්මිලා තාපස පෞර්ජ්‍යාවෙන් පැවිදි වුණා පැවිද්දෙක් වෙන්න ඕනේ පැවිද්දෙක් කියන්නේ එහෙම එකක් සමහරට ආයතන ප්‍රශ්නයක් තියෙනවා සිද්ධාර්ථ බෝධිසත්වෝ සතර පෙර නිමිති මේ නිමිති දකිද්දී මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිදිරුවක් දැක්ක එතකොට පැවිදිරුවක් දැක්කනම් බුදු වෙන්නත් කලින් භික්ෂුන් වහන්සේලා හිටියද කියලා මේ භික්ෂුන් පැවිද්දෝ කියලා කියන්නේ ශ්‍රමණ පිරිසට සියලු ශ්‍රමණයන් පැවිද්දන් ඒ නිසා තාපස බෞර්ජාවෙන් තමයි සිද්ධාර්ථ බෝධිසත්වය පැවිදිණ එතනත් පැවිද්දේ ඊළඟට ඒකේන පංච අභිඥා සහිත අෂ්ඨ සමාපatti ලාභී කෙනෙක් වෙන්න ඕනේ සිද්ධාර්ථ බෝධිසත්වය ආලාර කාලාම උද්දක රාම්පුත්තලාගේ තාපසයන් ළඟින් බුදු වෙන ආත්ම භාවයේදී බොහොම කෙටි කාලයකින් පංච අභිඥා ලබා ගත්තා ඉද්දිවිද දිබ්බසෝත ආදී අභිඥාව ඒ වගේම අෂ්ඨ සමාපatti රූපාවචර ධ්‍යාන හතරත් අරූපාවචර ධ්‍යාන හතරත් උපදවාගෙන පංච අභිඥා සහිත අෂ්ඨ සමාපatti ලබාගෙන හිටියා ඒ වගේම බුදුන් වෙනුවෙන් Tamange ජීවිතය පරිත්‍යාග කරපු කෙනෙක් වෙන්න ඕනේ ඒ වගේම බුදු බව ලබනවා යයි ඇති කරගත්ත දැඩි ඡන්දයක් කැමැත්තක් තියෙන්න ඕනේ මෙන්න මේ කාරණාවන් පවතින කෙනෙකුට විතරයි එවැනි බෝධිසත්වයෙකුට විතරයි ඒ භවයේ තුල Tamange ප්‍රාර්ථනාව ඉෂ්ට වෙලා බලාපොරොත්තු ඉෂ්ට වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ
එනිසා මේ පිළිබඳව හොඳට තේරුම් අරගෙන මේ බුද්ධ ශාසනය අපිට තියෙන්නේ මේ ඊළඟ මොහොතේ ඊළඟ ෂණේ අපිට මේ බුද්ධ ශාසනය මගහැරෙයිද දන්නේ නැහැ බුද්ධ ශාසනය මගහැරි මගහැරි අත ඇරි ඇරි අත ඇරි ඇරි යනවා හරියට කන්දකින් පහලට වැටුණ කෙනෙක් බොහොම ආයාසයකින් අත දාලා එයාගේ අත අල්ලගත්තට පස්සේ එක්කෙනෙක් හෙලේ හෙල තුල ඉඳගෙන එල්ලිලා අත අල්ලගෙන ඉන්නවා අනිත් කෙනා කන්ද උඩ ඉඳගෙන මෙයාගේ අත අල්ලන් ඉන්නවා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ලෙස්සිලා ලෙස්සිලා මෙයාගේ අත ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අත ඇරිලා අත ඇරිලා අත ඇරිලා මෙයා ටිකෙන් ටික මේ මහා ආගාධයට වැටිලා යනවා වගේ මේ ජීවිතය අතහැරෙමින් යනවා අපිට මේ ජීවිතය අවසන් වෙමින් යනවා කාලයත් එක්ක එළඹෙන එළඹෙන සෑම උපද්දිනයක්ම අපේ ගත වෙන්නේ මාර්යා සතුටු කරන්ට සෑම උපන්දිනයක් මෙන්නේ අපි මරණතුල්ලට යන්න තව අවුරුද්දක් ඉවරුණා කියාගෙන ඒක එහෙම වුණත් අවුරුදු 80ේ ආවුස 100ේ ආවුස කියාගෙන මිනිස්සු හිතන් හිටියට ජීවිතය තන අගක පිනිබිදක් වගේ ජීවිතය කටු ගොඩක් උඩ පුංචි දරුවන්ට සෙලුම් සෙල්ලම් කරන්න දුන්න බැලුමක් වගේ කොයි වෙලාවක වැටිච්ච ගමන් අතරිච්ච ගමන් පිපිරෙයි දන්නේ අහසෙන් ගියත් ඔබ මාරයා ඔබ ළඟ මහපාරේ ගියත් මාරයා ඔබ ළඟ සුනාමි ගම් වතුර සුලි කුණාටු ග්ලැසියර දියවීම මුහුදු ගැලීම් අකුණු ගැසීම් ව්‍යසන විවිධාකාර වසංගත රෝග විවිධාකාර සුව නොවන බෝ නොවන රෝග බෝ වන රෝග විවිධාකාර විදියේ සොර සතුරු උවදුරු මහා පුදුමාකාර විදියට මරණය රඟන මොහතකයි මරණය වට කරගත් ජීවිතයක්මයි අපි මේ උදා කරගෙන ඉන්නේ මොහතක් මොහතක් ගානේ ඔර්ලෝසුවේ කරකෙන තප්පර කටුවේ එක් සෑම තප්පරයකම ගතවීමක් තුළ ඔබ තප්පරයකින් මරණයට ලං වෙනවා එවැනි මරණයක් තුළ ඔබ සියල්ල අතහැරලා යනවා මගේයි හිතාගත්ත මගේයි එකතු කරගත්ත තමන්ගේ පරපුරට තමන්ගේ අයට කියලා හිතාගෙන හිටපු ඒ සියලු දේවලුත් තමන්ගේ කනොත් මගේ කනොත් අතහැරලා ඒ සියලු අයත් සියලු දෙනාවත් තමන්ගේ නොවන බවට පත් වෙනකොට ඔබ එකතු කරපු දේ ඇත්තටම ලැබිලා තියෙන්නේ දැන් තමන්ගේ නොවන පිරිසකට ඔබ හිතන් ඉන්නව නේද පින්නතුනේ මගේ එවුන්ට මගේ අයට මගේ අය වෙනුවෙන් මගේ දරුව වෙනුවෙන් මගේ පරපුර වෙනුවෙන් මොනෝහරි ඉතුරු කරලා මැරෙන්නවත් ඕන කියලා මරණයත් එක්ක පින්නතුනේ ඒ මගේ අය මගේ පරපුරු මගේ දේවල් දැන් ඔබේ නොවනවා මරණයත් එක්ක ඒ සියල්ල ඔබේ නොවන කල ඔබ ඉතිරි කළ සියලු දේ ඔබේ නොවන පිරිසකටයි අයිති වෙන්නේ ඔබේ නොවන යම් දවසක ඔබේ නොවන පිරිසකට සියල්ල හිමි කර දීම වෙනුවෙන් නොකා නොබී ඔබ මුළු ජීවිත කාලයම ගත කළා නම් යුතුකම් ඉෂ්ට නොකරමින් ඔබ මුළු ජීවිත කාලයම ගත කළා නම් සියලු ආකාරයේ ක්‍රියාදාමයන් තුල ඔබට මරණයට පත්වෙන්න වෙන්නේ අසරණව හූල්ලමි මේ විදිහට අසරණ භාවය දුරුවන්ට සරණක් උදාවන්ට නම් ඔබට සිද්ධ වෙනවා යහුසුලුවන්න අප්‍රමාදී වන්න අප්‍රමාදී කෙනා ජීවත් වුණත්
මලමිනියක් වගේ ජීවත් වෙන කෙනෙක් ප්‍රමාද වෙන තරමටම ප්‍රමාදයේ බව නිසාම ඒ ප්‍රමාදී බව නිසාම ජීවත් වෙලා හිටියත් එයාගේ ජීවිතය හරියට මලමිනියක් වගේ කියලාමයි බුද්ධ දේශනාවට අනුව තේරුම් ගන්නට වෙන්නේ ඒ නිසා ඔබ ප්‍රමාදීව පාපය තුලින් අකුසලය තුලින් ඒ වගේම සත්‍ය සත්‍ය විදියට විමර්ශනයෙන් බැහැරව ඔබ ඔබේ ජීවිතය ගත කරනවා නම් ඔබ හැබෑවටම මලකුණක්මයි කියලා ඔබ ඔබේ හදවතට තට්ටු කළා විමස ගන්න. තමන් මලකුණක් විදියට ජීවත් වෙනවද? එහෙමත් නැත්නම් හොඳ ජීවී භාවයෙන් යුක්ත ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකු විදියට ජීවත් වෙනවාද කියන තීරණය ඔබයි ගත යුතුව. එහෙම තීරණයක් ගන්නට ඔබට අවශ්‍ය නම් ඔබ සත්පුරුෂ ඇසුර තුලින් ලද සද්ධර්ම ශ්‍රවණයෙන් මොහතක්වත් අපතේ නොදා ඔබට ලැබිච්ච මේ ශන සම්පත්තිය මනුස්ස ජීවිතය පාවිච්චි කරමි. ඒ මනුස්ස ජීවිතය තුල දහම් මානසිකාරයක් තුල නිවෙන්ට හැබෑවටම දුක දුක විදිහට දකින්ට දුක හොඳින් පිරිසිඳ දකිමින් දුක හොඳින් දුකේ ස්වභාවය අහුමුල් පුරාවටම සොයමින් හැම ආකාරයකම දුකේ පැතිකඩයන් පිළිබඳව විමසමින් සෑම ස්වභාවයක් තුලම ඒ දුක පරිපූර්ණ වශයෙන් පිරිසිඳ දකිමින් සත්‍ය අවබෝධයට පත් වෙන්න. එහෙම සත්‍ය අවබෝධයට පත් වෙන ඔබට කොයි විදිහටද දුක සැකසෙන්නේ කියලා හොයාගන්න පුළුවන් වේවි. කුමක්ද දුකේ හේතුව කියලා හොයාගන්න පුළුවන් වේවි. ඒ දුකේ හේතුව තණ්හාව බව හොයාගන්න පුළුවන් වේවි. තණ්හාව දුරු වූ තැනක දුකක් සකස් නොවන බව ඔබට අවබෝධ වේවි. හේතුව තිබ්බත් විතරයි ඵලය සැකසෙන්නේ කියන මේ න්‍යාය ඔබට දැනේවි. හේතු නොතිබුණා නම් ඵල සැකසෙන්නේ නෑ නේද කියන න්‍යාය ඔබට දැනේවි. යම් හේතුවක් සැකසුණත් සැකසෙන හේතුව සැකසෙන තැනම නිරුද්ධ වෙනවා නේද කියලා ඔබට අවබෝධ වේවි. එහෙම සැකසෙන තැනම නිරුද්ධ වන හේතුවකින් සකස් වන ඵලයත් එතනම නිරුද්ධ වෙනවා නේද කියලා ඔබට තේරේවි. එහෙමනම් එවැනි වූ හේතුවකින් සකසන ඵලයත් හේතුවත් නිරුද්ධ වන ස්වභාවයකින් යුක්තයි. ඒ නිසා යම් වූ හේතුවකින් දුක නිර්මාණය වුණා නම් ඒ දුක නිර්මාණය වූ හේතුව ප්‍රහාණය කරන්නට ඔබ දක්ෂ වේවි. ඒ තණ්හාව ප්‍රහාණයෙන් දුක පරිපූර්ණ වශයෙන් නිරුද්ධ වීම තුළ ඔබට නිර්වාණය සාක්ෂාත් වේවි. නිර්වාණය සාක්ෂාත් වීම උදෙසා දුක දුරු කරවන දුකේ හේතුව දුරු කරවන දුකේ හේතුව ප්‍රහාණය කරවන මේ සමුදය ප්‍රහාණය කිරීමේ වීරයෙන් දුක පිරිසිඳ දකිමින් දකිමින් සමුදය ප්‍රහාණය කරමින් කරමින් ඔබ මේ ආකාරයෙන් පංච උපාදානස්කන්ධය හැබෑවටම විදර්ශනා කරමින් විදසුම් නුවණින් එහි යථාර්ථය දකිමින් උපාද වය ස්වභාවය සමුදය වය ස්වභාවය ඇතිවන නැතිවන ස්වභාවය හටගෙන නිරුද්ධ වන ස්වභාවය මේ ආකාරයෙන් දකිමින් දකිමින් විදර්ශනා කරනවා ඒ ඔබ හැබෑවටම අනිච්ච සංඥාවක් තුල ජීවත් වෙනවා ඒ විදිහට අනිච්ච සංඥාවක් තුල ජීවත් වන්නේ මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය දැකීම නිසාමයි ඒ විදිහට ඔබ අනිච්ච සංඥාවක් තුල ජීවත් වෙනවා කියලා කියන්නේ පින්වතුනේ ඔබ සාංගික දාන දසදහස්සක් දුන්නාටත් වඩා මහා පුණ්‍ය ශක්තියක් ලබන මහා කුසල ලෝකෝත්තර කුසලයක් තුල ඔබ ජීවත් වීමක්මයි එවැනි ලෝකෝත්තර කුසලයක් තුල ජීවත් වෙමින් ලෝකයෙන් එතරට ගොස් ලෝකෝත්තර සුවේ සාක්ෂාත් කරන්ට මේ උතුම් සිරි සදහම් දේශනය පින් නැති ඔබ හැමදෙනාටම එකසේ හේතු වේවා
වාසනාවේවා කියලා ආශිංසනය කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සදැහැති පින්නතුනි අද දවසේ පින්නති ඔබ හැම දිනා වෙනුවෙන් මේ සිදු කළ සදහම් දේශනය සඳහා දායකත්වයේ දරමින් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ ගම්පහ ධර්මපාල මාවතේ අංක 44 නිවසේ පදිංචි සෝමලතා සෙනවිරත්න පිනති උපාසිකා මෑණියන් විසින් පිනති සෝමලතා සෙනවිරත්න උපාසිකා මෑණියන් අද දවසේ මේ උතුම් වූ ධර්ම දාණය දෙවියන්ට දන් දෙමින් මිනිසුන්ට දන් දෙමින් අප්‍රමාණ लोवैसि सियलु देवमिनिसुन सदेव लोवैसि सियलु देवियान वेनुवेन तिलिन करमिन सिदुकल धर्मदाने मेहेवर अनंतय अप्रमाणय एवेनी वटिनावु औषधयक मेवेनी महा वसंगत रोगपीडावन पवतिन कालयक සියලු ලෝක සත්ත්වෝ සියලු රෝගයන්ගෙන් සසර රෝගයෙන් රාග රෝගයෙන් දෝෂ රෝගයෙන් මෝහ රෝගයෙන් නිවේවා දුරු වේවා සුවපත් වේවා කියන හැඟීමකින් දන් දෙන්නට තරම් ඔබ සැදැහැති සිතක් පිනැති සිතක් සහිත වුණා එවැනි පුණ්‍ය ශක්තිය කානිසංසය බලය මෙතකයි කියලා කියන්නට බැරි තරම් ඒ නිසා අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරන සෝමලතා සෙනවිරත්න මෑණියන් ප්‍රමුඛව පවුලේ සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය ශක්තිය එකසේ හේතු වේවා වාසනාව වේවා එතුමිය පුංචි බලාපොරොත්තුවක් ඇති කරගන්නවා මේ උතුම් ධර්ම දානමේ බෙලෙම් ලෝ පුරා පැතිරී පවතින කොරෝනා අවදොරින් පීඩා විඳින සියලුම රෝගීන් සුවපත් වේවා කියන හැඟීමෙන් ඒ අත්න් භෞතික වශයෙන් ලෞකික වශයෙන් සුවපත් වෙනා වගේම ලෝකෝත්තර වශයෙන් සියලු ලෝපස්ස සුවපත් වේවා කියන හැඟීමෙන් සිදු කළ ධර්ම දාණයෙන් ජනිත වූ සෑම පුණ්‍ය ශක්තියක්ම සෝමලතා සෙනිරත්න පින්නති මෑණියනි ඔබතුමිය ඇතුළු සියලුම පවුලේ සියලු දෙනාත් ඔබට සහසම්බන්ධයම් වූ කෙනෙක් ඇත්නම් මේ සියලු දෙනාත් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ලෞකික වශයෙන් සුවපත් භාවයේ උදා කර ගන්නා ඔබ මේ උතුම් සද්ධර්ම ශ්‍රවණය ලැබමින් යම් වූ සත්වෙක් ලෝකයෙන් නැතර වෙනවාද දුකෙන් නැතර වෙනවාද ඒ අනුරූපී විපාක බලෙන් ඔබ හැම දෙනාටමත් සසර දුකින් අත් මිදී උතුම් වූ ලෝකෝත්තර සුවය සාක්ෂාත් කර ගන්නට මේ මහානීය පුණ්‍ය කර්මය එකසේ පාරමී බලයක් පාරමිතාවක් වේවා කියලා ආසින්සනය කරනවා සාදු කියලා පුණ්‍යානුමෝදනාවන්න ඒ වගේම සෝමරතා සෙනවිරත්න පාසිකා මෑණියන් බලාපොරොත්තු වෙනවා මීට වසරකට පෙර වියෝ වූ ආදරණීය ස්වාම් පුරුෂයාවන අධ්‍යාපන අධ්‍යක්ෂකව සිටි වයිපී සෙනවිරත්න මහත්මයාට ගෞතම බුද්ධ ශාසනය තුලදී මුතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියලා ඒ වගේම තම දූ දරුවන්ටත් බෑනෑවරුන් මුනුබුරු මිනිබිරියන්ටත් සියලු දෙනා විසින් එකතු වෙලා ඒ ප්‍රාර්ථනය කරනවා ඒ නිසා මේ සිදු කරගත් පුණ්‍ය ශක්තියේ බලයෙන් වයිපී සෙනවිරත්න මහත්මයා ඇතුළු සියලු සහලේ පරම්පරාගත ඥාතීන් මේ පිනෙන් සුවපත් වේවා එසේ සුවපත් වන පිනති ඥාතීන් උතුම් වූ නිර්වාණ සුවයෙන් සැනසේවා කියලා හැමදෙනාම සාදුනාදයක් දීලා ප්‍රපුණ්‍යානුමෝදනාවන්න ඒ වගේම මේ මොහොතේදී සද්ධර්ම ශ්‍රවණය කළ නොකළ සීලු පින්නති දෙවියෝ දේවතාවෝ මේ පින් අනුමෝදන් වේවා නිවනින් සැනසේවා කියන අදහසින් දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං ච
चिरं रक्खन्तु देशनं चिरं रक्खन्तु तं सदाति। दस बल बुदुन्नम सिल मुदुन तिन मतु निवन्नम महासमुदुर केलवर कोटति दस तिन अरि अटंगी मग सीलिन सील उनिति सुदिन जिन वदन गंग बोकल गलावासौ सतन सनहा। साधु साधु सील दिनाटम सम्मा संबुद्ध सरनाय। राघवखयो निपानं මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥානාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දාණය සිදු කිරීම සඳහා ගම්පහ ධර්මපාල මාවතේ අංක 44 නිවසේ පදිංචි සෝමලතා සෙනවිරත්න මහත්මිය විසින් මෙම උතුම් ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා। උතුම් වූ ධර්ම දාණයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් මීට වසරකට පෙර වියෝ වූ ආදරණීය ස්වාමි පුරුෂයා වූ අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි වයිබී සෙනවිරත්න මහතාට ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියා තම දූ දරුවන් බෑනාවරුන් මුණුබුරු මිනිබිරියන් සියලු දෙනා විසින් ප්‍රාර්ථනා කරනවා। පෞලේ මියගිය සියලු ඥාතීන්ටද මේ කුසල් බලයෙන් උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා। ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා। තව තවත් මෙවැනි වූ ශාසනික සේවා වන් දීර්ඝ කාලයක් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා। ලෝ පුරා පැතිරී පවතින කොරෝනා උදුරින් පීඩා විඳින සියලුම රෝගීන් සුවපත් භාවයට පත්වේවා කියා බලාපොරොත්තු වෙනවා। එසේම වේවා කියා ආශිර්වාද කරනවා।